වර්තමාන ජන සමාජයේ වාසනාවේ සංකේතයේ වශයෙන් හැඳින්වෙන ද්‍රව්‍ය අතරින් වාලම්පුරි වලට හිමිවන්නේ මුල්තැනක්. ඒ නිසාම මෙම වාලම්පුරි වාසනාවේ සංකේතයක් ලෙස මාධ්‍යවලින් පවා නිතර හුවා දක්වනු අසන්නට දකින්නට ලැබෙනවා. ඒත් මේ වාලම්පුරි යනු මොනවාද? මිනිසුන් හට වාසනාව ළඟා කිරීමේ බලයක් මේවාට තිබේද? ඒ සම්බන්ධ විද්‍යාත්මක කරුණු අනාවරණය කර ගැනීම පිණිස අපි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාගර ජීව විද්‍යාඥයෙකු වන මහාචාර්ය WMTB වන්නිනායක මහතාගෙන් ඒ පිළිබඳව විමසීමක් කළා. මුහුදේ, මිරිදියේ සහ ගොඩබිම ජීවත්වන බෙල්ලන් සියල්ලම පොදුවේ මොලුස්කා වංශයට අයත් වෙනවා. මේ වංශයට අයත් සත්ව විශේෂ 70,000ක් පමණ ඇති බව සොයාගෙන තිබෙනවා. ඒ ජීවීන් අතරින් පෙතිහෙවත් කපාට දෙකේ බෙල්ලන් බයිවල්වියා නමිනුත්, තනි කටුවේ බෙල්ලන් ගෑස්ට්‍රෝපෝඩා නමිනුත් හැඳින්වෙනවා. මේ දෙවන වර්ගයේ බෙල්ලන්ගේ කටුව සාමාන්‍යයෙන් වමේ සිට දකුණට, එසේත් නැතිනම් ඔරලෝසුවේ කටුව කරකැවෙන පැත්තට කරකැවී තිබෙනු දක්නට පුළුවන්. නමුත් ඔය අතරේ කලාතුරකින් බෙල්ලෙකුගේ කටුව ඊට ප්‍රතිවිරුද්ධ අතට, ඒ කියන්නේ දකුණේ සිට වමට කරකැවී තිබෙන අවස්ථා තියෙනවා. අපගේ ජන සම්මතයට අනුව වාලම්පුරි නමින් හැඳින්වෙන්නේ මේ බෙල්ලන්ගේ කටු විශේෂයයි. සුලභ දේවල් අතුරින් දුලභ දෙයක් හමු වූ විට එහි වටිනාකම වැඩිවීම සාමාන්‍ය තත්ත්වයක්. ඒ හැරුණුකොට මේවායේ වෙන වටිනාකමක් නැහැ. මිනිසුන්ගේ ගුප්ත විශ්වාස මත එලෙස ජන සමාජයේ වැඩි වටිනාකම් හිමිවන දේවල් තිබෙනවා. නමුත් ඔය වටිනාකම තිබෙන්නේ ලංකාව, ඉන්දියාව වැනි පෙරදිග රටවල්වල විතරයි. යුරෝපයේ හෝ ඇමරිකාවේ ඔය කියන දේවල් වලට කිසිම වටිනාකමක් නැහැ. කොටින්ම රන් රිදී මුතුමැණික් ආදියට තියෙන ජාත්‍යන්තර මූල්‍යමය තක්සේරුවවත් මේවාට නැහැ. වෙන රටවලත් මෙවැනි වාසනාව පිළිබඳව ගුප්ත සංකේත තිබෙනවා. අපි දන්නේවත් නැති. අපේ සාගර කලාපයේ තත්ත්වය එහෙම වුණත් ඇමරිකාවේ ෆ්ලොරිඩා මුහුදු තීරයෙන් වාර්තා වන මිසිකන්නම් බෙල්ලන් සියල්ලන්ගේම කටුව හැරි ඇත්තේ වමේ සිට දකුණටයි. ඒ කටු අතරින් දකුණේ සිට වමට කරකැවුණු බෙල්ලෙකු සොයාගත හැක්කේ ඉතා කලාතුරකින්. නමුත් වාලම්පුරි පිළිබඳ ගුප්ත විශ්වාස දරන ඉන්දියානුවන් ඒ බෙල්ලන්ගේ කටු තොග ගණන් ආනයනය කරනවා. අපේ රටේ වාලම්පුරි නමින් හැඳින්වෙන බෙලි කටු අතරේ ඒවා තිබිය හැකි. අපේ රටේ වාලම්පුරි ජාවාරමට ඒවා සම්බන්ධ වී තිබෙනු විය හැකි. සාමාන්‍යයෙන් මේ බෙල්ලෙක් එක්වරකට බිත්තර මිලියන 5 සිට මිලියන 50,000 දක්වා හෙළනවා. සොබා දහම මගින් ඒවා වැඩි කොටස විනාශ නොකළා නම් මුළු ලෝක වාසීන්ටම ජීවත් වීමට සිදුවන්නේ බෙලි කටු ගොඩක තමයි. නමුත් බෙල්ලන් වශයෙන් පැවැත්ම තහවුරු වන්නේ ඒ බිත්තර මිලියන ගණනකින් එකෙකුගේ පමණයි. මෙම බෙල්ලෙකුගේ මුළු ආයු කාලය අවුරුදු 5ක් වන අතර එවැන්නවුන්ගේ කටුව විශාලයි. මාස 2-3 බෙල්ලන්ගේ කටු ප්‍රමාණයෙන් කුඩයි. විසිතුරු භාණ්ඩ වශයෙන් ඒවා යොදා ගැනෙනවා. ඕනෑම දෙයක් බාහිර ශ්‍රවණේන්ද්‍රිය මත තබා තෙරපීමකට ලක් කළ විට කිසියම් හඬක් නිකුත්වීම ශ්‍රවණේන්ද්‍ර පද්ධතියේ පවතින ස්වභාවික තත්ත්වයක්. නැතහොත් ඒ වාලම්පුරයේ ඇති හාස්කමක් නිසා ඇතිවන්නක් නොවේ. කන මතට වීදුරු තලයක් තබා තද කිරීමෙනුත් ඔය ආකාරයේම ශබ්දයක් නිකුත්වනු අසන්නට පුළුවන්. වාලම්පුරියේ ස්වභාවිකවම නිර්මාණය වී තිබෙන්නේ
කැල්සියම් කාබනේට් වලින්. ඒ කියන්නේ හුණු ගල් වලින්. ඒ නිසා ඒ මතට නයිට්‍රික් අම්ලය හයිඩ්‍රොෆ්ලොරික් අම්ලය වැටුණු විට එය ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඒක ඉතා සරල විද්‍යාත්මක සිද්ධාන්තයක් මත සිදුවන දෙයක්. ඒ වගේම යමකු මෙය සොලවන්නේ යන පූර්ව මානසික ඇනවුමට යටත්ව ඊට අත තබා ගතහොත් මනෝචාලක ක්‍රියා ඉඩියෝමෝටර් ඉෆෙක්ට් යන මනෝමය සිද්ධාන්තය මත වුණත් එය චලනය විය හැකි. ඒක එය අල්ලාගෙන හිඳින තැනැත්තාගේ මානසික බලපෑමෙන් සිදුවන්නක් නිසා මේ සඳහා වාලම්පුරියක් වෙනුවට වෙනත් වස්තුවක් වුණත් යොදාගන්නට පුළුවන්. ඔය වටිනාකම් හා හාස්කම් ඇත්තේ අන්ධ විශ්වාස දරන මිනිසුන්ගේ සිත්වල මිසක් ඔය කියන බෙලිකටුවල නොවන බව සාගර ජීව විද්‍යාඥයෙකු හැටියට මට සහතිකවම කියන්න පුළුවන්. සාගර ජීව විද්‍යා මහාචාර්ය WMTB වන්නි නායක මහතාගේ ලිපිය කැසුරෙන් උපුටා ගැනීම අන්තර්ජාලයෙන්. ඉතින් මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න අපව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් සලකුණ සක්‍රිය කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.